හිතන්න එපා සැහැල්ලුවෙන් අනේ අපි අතින් කෙරරිල්ලා නැති පවවිතින් අපි කරලත් නෑවූවා කියලා මොකද අවස්ථා හැදෙනකං අපි නොකර ඉන්න පුළුවන් හැබැයි අවස්ථා හැදෙනකොට පිවතුනේ අපේ නොකරරිච් අකුසලුත් කරෙන් කෙරෙන්න්න පුළුවන් කෙරෙන්න පුළුවන්. සමහර තැන්වලදි අපිට අකුසල් තාම කෙරිලා නැත්ති ඇත්තට ම අකුසලයේ මූලේ නැති නිසා නමේනී අපිට ඒකට අවස්ථාවක් කෙවිල්ලන තිනිසා එහත් බ ප්‍රාණඝාත කරන නොද නැද්ද කියලා ක නොද නැද්ද පාණා පින්නත්නී දැං ඔබ හිතන්නකොහෙම ඔබ සමහර කෙනෙක් කිය නඇති මම අදරුවක් කොත් මරන්නේ ඔබේ ප්‍රිය මනාප එකම දරු විකිවා ඉතාම දරුණු අපරාධ කාරයෙක් මේ දරුුවව අල්ලගෙන ඒ දරුවගේ ඔළුවට තුවක් වුවක් තිේලා ඔබාතට කොකුලෙක් දෙනවා කොකුලා මැරුව ැත්තන් දරුවගේ ඔළුව කුඩුවෙන්ට වැඩි තිෙන කියලා ඔබ මකද කරන්න මකක් කරයිද දැන් ඔබට තේරෙන් අවද පින්නත් එහෙෙනම්? අරබුදයක් එනකං අපින් නොකෙරෙන දේවල් අර්බුතය ආපුහාම කෙරෙන්ඩීට ති නොද නැද්ද ඉඩතිය නොව සමහර විටකදී අපිතාම පරපණ නසන්නලා නැත්ති අපි පරප නොනසන නිසාම නොවෙන්න පුළුවන් එහෙනම් පරපණනසඩ තාම අවස්ථාවක් ඇැදිලා නැති නිසා වෙන්න පුළුවන් සුළුපට දෙයක් නෙවෙේ පින්වත්නීඒ නිසා නොකිරිච්ච අකුසල් කෙරෙන්ඩ ඉඩහැ දෙන්න පුළුවන් එහෙම වුනොත් පින්නත්නී ඒක නූපදවාමින්ට වීරයක් තියෙන් දෝන සමහර අවස්ථාවලද ගෙදර නැති කාමය එන්න පුළුවන් අරන්න ගත වුණම ඔබට අත්දැකම් ඇති අඩු වැඩි වශයෙන් මේ කරුණමයක් පුදු මෙයක් නෙමෙයි ගෙදර පිරිස හත්තට දෙනා එක්ක ඉන්නකොට නැති වූ අකුසල් සිතිවිලි ගෙදර තනියම දවසක් ඉන්න වුණහ මෙෙනවනි. අත්දැකීම් නැද්ද. කනෙ තනි වනහම පෙන්වතුන මේ හිත හරහියට අකුසල් සිතිවිලිවෙලින් පීඩාවට පත් වෙනවා. පිරිස එක්ක ඉන්නකොට යකුසල් සිතිවිලි ත හිත ඉන්න වෙලාවක් වෙලාවක් නෑ. ඔබහි තන්න්නෙ පා නම් හදලා වෙන්න හොදර එහෙනම් කට්ටේක්ම තම ඉන්ඩෝන කියලා. නෑ මේ කියන්නේ එකනෙවෙයි තැනක් එනවා පිට හුදකලාව වටින. මේ කියන්නේ හුදකලා වෙන්න එපා කියන එක නෙවෙයි හුදකලා වෙනකොට පින්න තුනේ කල්්‍යාන මිත්‍ර ආසරයක් තුළින් යම්පපුහුණුවක් ලබාගෙන ඉන්ඩෝන. කල්්‍යයාන මිත්‍රය කවදාකවත් ඔබට නිරේ වැටෙන්ට කරුණු කියන්නේ. මේ කල්්‍යයාන මිත්‍රය දේශනාව ඇතුළේ මම. දේශනාව තුළෙ කල්්‍ය යන මිත්‍ර වූ මම ඔබට කියන්නේ සංසාරදුකෙන් ගැලබෙන ක්‍රමේ. හනම් කල්්‍යාන මිතරයගෙන් ලැබෙන් එහෙමදාම ධර්මයක් මයි අධර්මයක් නෙවේ. අධර්මයක් ලැබෙනවන්න ඔහු කල් කල් යනමිත්‍රයෙක් නෙවෙේ. පනට පනදීගෙන හිදී ඒවනාට කල් ය මිත්‍රයෙක් නෙව ක සාමානය කියනව පින්වත්න්නේ අම්ම ගැ අම්ම ගැන කියනවා දේශනාව මතා මිත්තං සකේ ගරයේ කියලා දරුවන්ට ගෙදරෙන්න හොඳ අම් හොඳ මිත්‍රය තමයි කවුද අම්මා අම්මත් එහෙමනි හරියට පින් පව් කියල දෙෙන වන්නේ අම්ම තරයට පින් පව් කියල දීලා ඇහපත එහි යොදලා ඒටික කරන්නේ අම්ම නිසා අම්ම තමයි ගෙදරෙඉන්න මිත්‍රය ම්ම කෙනෙක් දරුවෙකට පින් පව් කියල දෙන්න ඇත්තං හොදර කියල් දෙන්නත්තන් ඒය අම්මත් දරුවන්ට මිතුරුයක් නෙවෙයි. එහම් අපිට කල්්‍යාන මිතර සම්පතිය තියෙන්ට නන පළවෙන එක. දෙවැනි කාරණය කියනව පින් උතුන සීලවා සිල්වත්වෙන්න ඕන හැබැයි කල්්‍යාන මිත්‍රාශරයක් නැති කෙනෙක් සිිල්වත්තු ඉන්න පැහදිලනිත් පින්නත්න්නේ. දෙනි කාරණ සිල්වත් වෙන්න ඕන තුංගනි කාරණය කියනවා පින්වත්න්නේ ධර්මය පිළිබඳව මනාව දැනගඩුවඕන මේ පිවත්න සිල්වත් වෙන්න ඕන තුංගනි කාරණය කියනවා මේ ධර්මය පිළිබඳ දැනගනිමින් කෙලෙස් අඩුවෙන පැත්තට කෙලෙස් ඇවිස්සන්නේ නැති කතාබහින් යුක්ත වෙන්නඩ ෝන මේකරි කියවා දස්ස කතා වන්ගෙන් යුක්ත වෙන්න ඕන කියලා නොකළ යුතු කතා තියෙන වතිස් දෙකක් ඒවා නොකළ යුතු කියන්නේ නිවන පැතුවට නිවෙන්නේ නෑ මේ කතා තිස් දෙකින් අපි ජීවත්තුනොත්. පතන්නේ නිවන බව ඇත්ත හැබැයි ඒ කතා තිස් දෙකේ ඉන්නතා කල් වෙන්නේ නිවෙන එක නෙවෙයි ඇවිලන එක. මොනවාදේ තිස් දෙකම කියන්න වෙලා වන වේ රජබොරු ගැන කතා රජබරු ැන අද කාලනම් දේශ ාලනය දශපාලනය ගෙන කතා කරලා නිවන්දකපු ගෙනකි නො න දේශපාලනය ගැන කතා කර පුක්කොම පිනුතුන රෑ දවල් දෙකේ ඇවලෙනවද නැ්ද ඇවිලෙනවන සමහරු පන්සලට යන්නේ ඒේ ගෙන කතා කරන්න අවාසනාවකයි ඊළංගට කතා කරනවා හොරු ගැන කතා නිවෙනවත් ඇවිල නෝද ඇවිල නෝමයි ස්ත්‍රීන් ග කතා නිවෙනවද ඇවිලෙනවද කතාව පුරුෂයක එක්කනම් කරන්න රාගෙට පෙරලෙන්න්න පුළුවන් ස්ත්‍රයක් එක් නම් කතා කරන්නේ මකද දවේශයට පෙරලෙන්ඩ පුළුවන් හොක තමයි ස්වභාවේනේ ඇති ඔයගේ පින ළඟටුවේ නාට්‍ය ගැන චිත්‍ර පට ගැන ඕය හැම දෙේකම අපි අවි ඇවිසිල්ලක් වෙන්න හිත ඇවිස්සෙනෝ නිවිනිවය හිත ඇවිස්සෙනෝ කළ යුතු කතාතියනෝ ලද්ද දෙයින් සතුට වීම ගැන කතාව සැහැල්ලු දෙවි පැවතුම් ගැන කියන කතාව. ඊළඟට පින්න්නත්නී මේ විවේකයේති යන සුවය පිළිබඳව කතාව මේ වගේ කතාවන් වල ඉදෙනකොට පින්වුතුන අපි හිත නිවෙන්න පටන්ගන්නවා එ නිසා එහෙම කතාබහින් යුක්ත වෙන්ඩෝන. ඊළංගක අකුසල් දුරකිරීම පිණිසත් කුසල් රැස්කිරීම පිණිසත් අත්තරින්න නැති වීරඇත්තිෙන් දෝන අත්තරින් නැති වීරයා එහනම් මේ ශාසනයේ පෙන්නන වීරයවන්ත ශ්‍රාවකයාගේ වීර්යේ ප්‍රමාණය කොච්චරද්ද සම්බුද්ධ ශාසනයකින් පලලබනවනන් යම් ශ්‍රාවකේ එහෙම ශ්‍රාවකයකුගේ වීරයේ ප්‍රමාණය කොච්චරද බැලුවත් ඒ මෙහෙම බලන්න පුළබන් එක්කෝ එක්කෝ පින්වත්නී කෙලෙස් නසලා රහත් වෙෙන්ඩෝන. ඒ වීරිය කෙලබර වෙන්න එතනින් එක්කෝ ඒ වීරිය ක කෙලබර වෙන්න නම් කෙස් නසලා රහත් වන්නන් දෝන නැත්තං ඒ වීරිය කෙලවර වෙන්න මරණින් පැහදිලෙනෙද එකෝ ඒවීරිය කෙලර වෙන්නමද කෙලෙස් නසලා රහත් වෙලා නැත්තන් ඒ වීරිය කළෙවර වෙන්නේ මරණින් එතනින් මෙහා පැත්නම් මොකක්ින් දවත් පීරියත්තරන්නේ වීරී අත්තරින්න්න නෑ මේ බුද්ධ සාසනය ශ්‍රාවකයාව එෙහිමකත් තියෙනද කියලා බලන්න ඕනදයි නේද අන්තිම කාරණය කියනව පින් අත්නීම කක්ද ඇතිවෙන දේවල් නැතිවෙනවා කලා තේරුම් ගන්න උදයවේ ඥානයේ විදර්ශනා ප්‍රඥාව ඒ ශ්‍රාවකය ඇතියෙන් ඕන මෙන්න මේ කාරණ ප හැබැයි බුදුහාමුදුරුව මේ කාරණා දේශනා කරලා ආපහු දේශනා කරන හැබැයි මේ ගිය. පළවෙනි කාරණය කල්්‍යානමිත්‍ර සම්පත්තියන. ඒ කල්්‍යානමිත්‍රර සම්පත්තිය තියන කෙනෙක්ගෙන් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් සිල්වත් වෙනවා කියන එක නැත්තම් බැකිවා. ඊළඟටි කෙනවා ඒ කල්්‍යානමිත්‍රර සම්පත්තිය තියන කෙනෙක්ගෙන් තමයි බලාපොරොත්තු වෙන්න පුුවන් මකද්ද. කෙලෙස් නැසන කෙලෙස් නිවෙන කතාාවලින් යුක්ත වෙනවා කියන එක වෙන කෙනෙක්ගෙම් බැ කියනවා. ඒ කල්්‍යාන මිත්‍ර සම්පත්තිය තියන කෙනෙක්ගෙන් තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් අකුසල් දුරු කිරීම පිණිස කුසල් සම්පාදනය කිරීම පිණිසත් තරින් නැතිවීරයක් කරනවා කියන එක. වෙන කෙනෙක්ගෙන් ඒක බලාපොරොත්තු වෙන බෑ. ඒ කල්්‍යයාන මිතර සම්පත්තිය තියන කෙනෙක්ගෙන්ම තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ලෝකයේ හටගන්න දේවල් නැති වෙනවා කිය අවබෝධ කරන ප්‍රඥාව වෙන කෙනෙගින් බලාපොරොත්තුවවෙන්න බැකිව්වා. එහ නම් මේ හැම ගුණයක් වැඩින්න පලවිනිම කාරණයේ ප්‍රධානම කාරණයමකද කල්්‍යනමිත්‍ර සම්පත්තිය ඔන්න ඔබට මේ ජීවිතයේ නිවීමට නම් පළවිනි දේ ප්‍රධානදේ කල්්‍යාන මිත්‍රරශ්‍රය හදාගන්න.